දසත ලෝකයේත් එක දෙලන අපේ යාළුවෝ ආයේ පුවන් කියලා පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේට කැඩට් නිලධාරියෙකු වශයෙන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබට තිබිය යුතු මූලික සුදුසුකම් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම සොයා බලමු ඔබට අයදුම් කළ හැකි උපාධි මොනවද කියලා. වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිය, ඉංජිනේරු ගෞරව උපාධිය, පරිගණක විද්‍යා ගෞරව උපාධිය, මෘදුකාංග ඉංජිනේරු ගෞරව උපාධිය, බටකාර්ය කළමනාකරණ උපාධිය, කළමනාකරණ හා කාර්මික විද්‍යා උපාධිය, සමාජ විද්‍යා උපාධිය, ක්‍රමෝපායක අධ්‍යයන සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපාධිය, වාස්තු විද්‍යාවේදී උපාධිය, මනෝ විද්‍යා ගෞරව උපාධිය, තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය, තොරතුරු පද්ධති ගෞරව උපාධිය යන උපාධීන් සඳහා ඔබට අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. සියලුම පාඨමාලාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි පවත්වනු ලබන්නේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කැඩට් නිලධාරියෙකු වශයෙන් සම්බන්ධ වෙන කැමැති ඔයාට තිබිය යුතු මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අපි දැන් සොයා බලමු. විශ්වවිද්‍යාල ප්‍රවේශන ඉල්ලුම් කිරීම සඳහා සලකා බලන අවම සුදුසුකම් සපුරා තිබීම, සාමාන්‍ය පොදු පරීක්ෂණයේ සමත් වී තිබීම, සියලුම පාඨමාලාවන් සඳහා අධ්‍යාපන පොදු සහතික පද සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සී සාමාර්ථයක් ලබා තිබීම, නීතිවේදී උපාධිය සඳහා අධ්‍යාපන පොදු සහතික පද සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාවන්ට සී සාමාර්ථයක් ලබා තිබීම, ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා අධ්‍යාපන පොදු සහතික පද උසස් පෙළ විභාගයේ ගණිත විෂය ධාරාවෙන් අවම වශයෙන් සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථයක්වත් ලබා තිබීම අනිවාර්ය කරුණක්. ඒ වගේම ඔබට තිබිය යුතු අනිත් සුදුසුකම් ගැන කතා කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. අයදුම් පත් බාර ගන්නා අවසාන දවසට ඔබගේ වයස අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර අවුරුදු 22කට නොවැඩි විය යුතුයි. අනිවාර්යයෙන්ම ඔබ අවිවාහක විය යුතුයි. දැන් අපි ඔබට තිබිය යුතු ශාරීරික සුදුසුකම් මොනවාද කියලා සොයා බලමු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා යුද හමුදාවට සම්බන්ධ වීමට නම් පිරිමි අපේක්ෂකයෙක් වන ඔබට උස අඩි 5යි අඟල් 6ක් හෝ ඊට වැඩි විය යුතුයි. කාන්තා අපේක්ෂිකාවකට උස අඩි 5යි අඟල් 3ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබ නායක හමුදාවට සම්බන්ධ වීමට කැමති නම් ඔබගේ අවම උස පිරිමි අපේක්ෂකයින් සඳහා සෙන්ටිමීටර් 168ක්ද කාන්තා අපේක්ෂිකාවන් සඳහා සෙන්ටිමීටර් 160ක් ලෙස දක්වා තිබෙනවා. ඔබ ගුවන් හමුදාවට සම්බන්ධ වීමට කැමති අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවක් නම් ඔබගේ අවම උස පිරිමි අපේක්ෂකයින් සඳහා අඩි 5යි අඟල් 5ක්ද කාන්තා අපේක්ෂිකාවන් සඳහා අඩි 5යි අඟල් 3ක්ද ලෙස දක්වා තිබෙනවා. ඔබගේ ඇස් පෙනීම ගැන කතා කරනවා නම් යුද හමුදාවට වම් ඇස 9න් 6ක්ද දකුණු ඇස 6න් 6ක්ද නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට වම සහ දකුණු ඇස් දෙකම 6න් 6ක ප්‍රමාණයක් පෙනීම තිබිය යුතුයි. ඒ වගේම සියලුම හමුදාව සඳහා ඔබගේ වර්ණ දෘෂ්ටිය CP2 මට්ටමේ තිබිය යුතුයි. ඉතින් කැඩට් නිලධාරියෙකු වශයෙන් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ඔබට කැඩට් නිලධාරියෙක් හෝ නිලධාරිනියක් වශයෙන් ඔබට රුපියල් 38,000ක වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව සියලුම ආහාර සහ නවාතැන්, සියලුම නිල ඇඳුම්, අනුගාමික සේවාවන්, ක්‍රීඩා සහ විනෝද පහසුකම්, වෛද්‍ය පහසුකම් සියල්ලම නොමිලේ ලබා දෙනු ලබනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ හෝ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ නිත්‍ය සේවයට පත් කිරීමෙන් අනතුරුව ඔබට ලැබෙන තනතුරට අනුව ඒ සඳහා වූ වැටුප ලබා දෙනු ලබනවා. ඉතින් ඔබත් කැඩට් නිලධාරියෙකු වශයෙන් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ගැසට් පත්‍රයේ ඇති ආකාරයට නිවැරදිව අයදුම් පද පුරවා යොමු කරන්න. ඉතින් මේ වගේ තවත් හරවත් වීඩියෝකින් අපි ළඟදිම ආයෙත් එන්නම්. දිගටම දසත ලෝකෙ සමරැඳී සිටින්න මෙම වීඩියෝ එක ලයික් කරන්නත්, සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දසත ලෝකෙ සමරැඳී සිටියාට බොහොම ස්තුතියි.